යාලුවනේ අපි ඉගෙන ගන්න මූලික අවශ්‍යතා සහ වුමනා කියලා දේවල්. මේ මූලික අවශ්‍යතා සහ වුමනා කියන්නේ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න අවම වශයෙන් සපුරා ගන්න ඕන දේවල් වලට අපි කියන අවශ්‍යතා කියලා. ඒ සපුරා ගන්න ඕන දේවල් සපුරා ගන්න විදි වලට අපි කියනවා වුමනා කියලා. අපි ලංකාවක් ලංකාව විදියට ගත්තාම ලංකා ආර්ථිකය තුල මේ මූලික අවශ්‍යතා ටික වුමනා ටික ඔයාටයි මටයි සපුරා ගන්න පුළුවන් මට්ටමකද කියලා තීනේ කියන එක ප්‍රශ්නාර්ථය. පාංගිරියක් රුපියල් 170 අතර මිලකට අලෙවි වෙද්දී තෙල් ලීටරයක් ගන්න දවස් 3ක් 4ක් පෝලිම් වල මිනිස්සු වැඩෙද්දී අපිට අපේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීමට ලැබිලා තියෙන ඉඩකඩ පිළිබඳ සතුටු වෙන්න පුළුවන්. ඔයාගේ අම්මා තාත්තා අධික මානසික පීඩනයකින් ආර්ථිකම පීඩනයකින් කටයුතු කරද්දී මේ පීඩනය නිර්මාණය වෙන්නේ තාත්තගේ පණිය හැමදාම එකම මට්ටමේදී වේගයෙන් යාගේ මූර්ත ආදායම පහළ වෙනවා. ඒ කියන්නේ තාත්තගේ පණිය කවදාවත් අඩු කරලා නැහැ. හැබැයි ඊට සාපේක්ෂව යාගත්ත බඩුවල මිල අධික වේගෙන් වැඩි වෙලා තියෙනවා. මාසයක් තුළ අධිර්ධමනකාරී තත්ත්වයක් නිර්මාණය වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ. එතකොට තව දුරටත් අපි මේ ක්‍රමය තුළ රැඳෙනවද කියලා හිතන එක ඔයාගේ වගකීමක්. මොකද තවදුරටත් ඔයාට පාරට බහින්න අවස්ථාවක් අවශ්‍ය නැහැ. මොකද මේ වන විටත් ලංකාවේ විශාල පිරිසක් පාරේ රැඳෙනවා. තෙල් ටික ගන්න කෝලිමේ ඉන්නවනම් ඉතනින් එහාට එයාගේ ජීවන චක්‍රය තුළ නැත්නම් අපේ මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න අවශ්‍ය කිරිපිටි පැකට් එක ගන්න ලංකාවේ මිනිස්සුන්ට අර පුංචි දරුවෝ එකේ තියාගෙන පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා නම් එතනින් එහාට කතාවක් නැහැ. සාමාන්‍ය සරල ජන ජීවිතයක් ගත කරන මිනිහා අමාරුවෙන් තම ජීවිතේ ගැට ගහ ගන්න මිලදී ගන්න අවශ්‍ය මේ මිලදී ගන්න දෙයක් විදියට පාංගිලි හඳුන්වන්න පුළුවන්. පාංගිලි කියන්නේ අතිශයින් සුඛභෝගී භාණ්ඩයක් නෙමෙයි. කංග නැති මිනිහෙට යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න දෙන අවශ්‍යතා යන්ත ජීවිතයේ ගැට ගහ ගන්න දෙන භාණ්ඩයක්. හැබැයි ඒකත් අද 170 200 සීමාවට ඇවිල්ලා. හැබැයි ඔය කිසිම තැනකදී ඔය කිසිම පුද්ගලයෙකුගේ ආදායම වර්ධනයක් ඇති වෙලා නැහැ. එහෙනම් දෙපාරක් නොවේ සියවතාවක් හිතන්න වෙලාව ඇවිල්ලා. තව දුරටත් මේ පීඩනය ඔයාගේ පවුලේ 3-4 දෙනෙක් එක්ක දරාගෙන ඉන්නවද මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන තරමට අපි වැඩ කරනවද කියන එක අනිවාර්යයෙන්ම හිතනවා. මේ වෙලේ මිනිස්සු නැගිටිනවා. නැගිටපු මිනිස්සු කොටසක් ඉන්නවා. උන් අපාදු විඳිනවා. හේතුවක් එක්ක යන ගමනක් තියදී මිනිස්සුන්ට තමන්ට තියෙන ප්‍රශ්න ටික පැහැදිලිව හදවතට සමුවේදී වෙද්දී ආර්ථික මේ වශයෙන් අපි රටක් විදියට පිරිහෙද්දී මේ කියන නැගිටීම පැහැදිලිවම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය දේ සිද්ධ වෙන එක නැගිටීමක් විදියට නෙමෙයි සමහර වෙලාවට. ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු කොයි වෙලෙත් පාරේ අලුතෙන් පාරට යන අවශ්‍යතාවයක් නැහැ. තීන පීඩණය විවිධ ආකාරයෙන් මුදවාගේ තාත්තට වෙන්දට වඩා දැන් කේන්ති යන හේතුව තමයි එයා දවසක රුපියල් 3000ක් හම්බ කරද්දී රුපියල් 7-8000ක වියදමක් අම්මා දෙනවා නම් ගෘහණිය විදියට පැහැදිලි ගැටලුවක් තියෙනවා. මොකද මූර්ත ආදායමේ අතිවිශාල කඩාවැටීම සමස්ත පවුල් පද්ධතියටම සහ මුළු රටටම ආර්ථිකමය වශයෙන් දැනෙලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ අපි සමහර තැන්වලදී වඩා සුපරීක්ෂාකාරී වෙන්න ඕන. මොකද අපි ගොඩක් අපිට සල්ලි හම්බේ කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි තිබ්බත් ඒ ලක්ෂ ගණන් කෝටි ගණන් වලට ගන්න බඩු ටික නැත්තම් දැන් ලෝකේ ගත්තාම වෙනිසියුලාව සිම්බාබ්වේ වගේ රටවල් වල ඉහළ උද්ධමනකාරී තත්ත්වය විශේෂයෙන්ම ලෙබනන් වගේ රටවල් වල තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට ඇති වෙන සල්ලි තිබුණට ඒ සල්ලි වලින් ගන්න බඩු නැහැ. ලක්ෂ ගණන් කෝටි ගණන් වගේ අතේ මුදලින් රැඳුණත් රට තුල බඩු නැත්තම් වේගයෙන් භාණ්ඩ මිල වැඩි වෙලා රට තුල විශාල උද්ධමනකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වයේ මූලික අදියරට අපි රටක් විදියට දැන් මුහුණ පාලා සිටිනවා. මෙතනින් එහාට මේක ඊට වඩා ව්‍යාකූල වෙයි. මොකද ක්‍රමෝපායන් යම්කිසි ක්‍රමවේදයක් අපට දකින්න නැහැ විසඳෙන තත්ත්වයක්.
එතකොට සමහර තීන්දුව తీරන පැහැදිලිවම අපිට ගත යුතු වෙනවා. අධ්‍යාපන ක්‍රමවේද ලංකාවේ කඩාවැටලා දැන් වසර දෙකකට කිට්ටු. හරි නිසි අධ්‍යාපනයක් නෑ. පාසල අධ්‍යාපනයේ සියල්ල සියල්ල මෙවැනි හමාරයි. අලුතින් පාසල් ජීවිතය ආරම්භ වෙන ළමයි වසර ගණන් ගෙවල් වල හිර වෙලා තියෙනවා. මේක ඔක්කොත් එක අපිට බලන්න පුළුවන් තව අවුරුදු 3-4කින් මේ වෙනස අත්දකින්න පුළුවන් වේ. ලංකාවේ වේගයෙන් අධ්‍යාපන සාක්ෂරතාව කඩන්නට. ඒ කියන්නේ මේ ආර්ථිකමය බිඳ වැටීමත් එක්ක ඊට පරිබාහිර වෙච්ච සමාජීය සංස්කෘතික විපර්යාසයන් රසකට අපි රටක් විදියට ඉදිරියේදී මුහුණ පාන්න සිදු වෙනවා. ඒ කියන්නේ හොරකම වංචාව වගේ මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වෙන ගොඩක් දේවල් අපිට දකින්න පුළුවන් වේ. හේතුව තමයි මේ ආර්ථිකමය වශයෙන් සිදුවන ආර්ථික ඝාතනය මුල් කරගෙන මේ බිඳවැටීමත් එක්ක බිඳවැටෙන අනෙකුත් ශ්‍රේෂ්ඨ පිළිබඳව පැහැදිලි අවධානයක් යොමු කළ යුතුමයි. මිනිස්සු ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න මෙච්චර කල් පෙළඹලා හිටියද මේ සියලු සරසුන් දැන් දියලියුස් හමාරයි. එතකොට ඔයාට තේරෙන්න ඕන මොකද ඔයාගේ තාත්තගේ ආදායම හැමදාම එකම මට්ටමේදී තාත්තට වියදම් කරන්න යන ප්‍රමාණය වේගයෙන් වැඩි වෙනවා නම් ඔතන අවුල නිර්මාණය වෙනවා. පවුල කුටුම්බය කියන සමාජයේ ඒකකයේ බිඳ වැටීමක් නැත්නම් ඒ තුළ අධික පීඩනය හමු වෙයි. එය පුපුරා යාමටපත් වෙන්න පුළුවන්. මේ පිපිරීමත් එක්ක පවුල කියන බැඳීම අහිමි වෙලා මුළු ආර්ථිකයටම මේක දරුණු ලෙස බලපාන තත්ත්වයක් පැමිණේ. ඉස්කෝලේ යන ළමයාට ඉස්කෝලේට යන්න බැරි නම් රස්සාවට යන මිනිහා රස්සාවට ගිහිල්ලා වැඩක් නැත්තම් එයාට යන්න පහසුකම් ටික නැත්තම් ඉතින් ඔය වටා ගොනු වෙච්ච හැම දෙයක්ම කඩා වැටෙනවා නම් අපි ආර්ථිකයක් විදිහට අපි කොතනද ඉන්නේ කියන එක පැහැදිලිවම සිතා බැලිය යුතුමයි.